Sadhu, sadhu, sadhu. Namaskar veva budhurvanate samadabuduhimi saranayami. Namaskar veva damruvanate samadasadaham saranayami. Namaskar veva sangaruvanate samadamahasanga saranayami. Namaskar veva tunuruvanate samadati sarana saranayami. Sadhu, sadhu, sadhu. අපගේ ගුරුදේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු, සාදු, සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදී මේ සුදම් අරණ සදහම් දේශනාව සඳහා සදහවර දායකත්වය දවන ලබන්නේ පින්වත් එම්.එම්.ජේ. මාරසිංහ මහතා සහ ඩී.ඒ. සුමනා දිසානායක මහත්මිය යන පින්වතුන් විසින්. විශේෂයෙන් මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අගෝස්තු මස 3 වන දින ජන්මදිනයේ දෙන පින්වත් සුලක්ඛනානන්ද ස්වාමින් වහන්සේට, ඒ වගේම අගෝස්තු මස 14 වන දින ජන්මදිනයේ දෙන පින්වත් ඉහළහල් මිල්ලෑවේ මුජිතානන්ද ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් කරලා නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනය, ඒ වගේම ධර්මාවබෝධය කියන ඒ අපේක්ෂාවෙන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ පින්වතුන්ගේ ඒ දායකත්වයෙන් අද දවසේදී අපගේ බුදුරජාණන් වහන්සේ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ ධර්මය ශ්‍රවණය කිරීමේ අවස්ථාව බොහෝ දෙනෙක්ට උදා වෙනවා. පින්වත්නි, මේ ධර්මය ඉගෙන ගන්න අය අතර ඇතැම් අය ඉන්නවා, ඒ අය කැමති මේ ධර්මය වහ වහ අවබෝධ කරලා මේ සංසාර දුකින් නිදහස් වෙන්න. ඉතින් ඒ අය කල්පනා කරනවා, අපි කොහොමද මේ ධර්මය අවබෝධ කරගන්නේ? මේ ධර්මයේ ප්‍රතිඵල අපි කොහොමද ඉක්මනින් ළඟා කරගන්නේ කියලා. ඉතින් ඒ නිසා අපි කොහොමද සෝවාන් වෙන්නේ? සකදාගාමි, අනාගාමි, අරහත් වෙන්නේ? මේ වගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇතිව සමහර අය මේ ධර්මය අහනවා, ධර්මය පුරුදු කරනවා. ඒ වගේම තව සමහර පිරිසක් ඉන්නවා, ඒ අයට එහෙම ධර්ම අවබෝධ කරගන්න ඕන කියලා ලොකු අදහසක් හිතේ නැහැ. ඒ අයට ඕනේ මේ තමන්ගේ ජීවිතයේ කොහොම හරි සතුටින් ගත කරන්න, ඒ තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න විසඳ ගන්න මේ ධර්මයේ උපකාර කරයි කියන අදහසින් තවත් සමහරු බණ අහනවා, දාන දෙනවා, නොයෙකුත් පින්කම් වල නිරත වෙනවා. ඊතර පින්වන්නේ සමහර වෙලාවට මේක අන්තගාමී විදිහට, කියන්නේ සමහරු ඉක්මනින් ධර්ම අවබෝධ කරන්න ඕන කියලා උත්සාහ කරනවා. තවත් සමහරු ධර්ම අවබෝධ කිරීම ගැන කිසිම අදහසක් නැහැ. මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕන කියන එක ගැන කිසිම අදහසක් නැහැ. ඊතර මේ දෙකම මේ කාලය අනුගතතර පස්සේ ඒ බුදුන් වහන්සේගේ ධර්මය කියවලා බලද්දී ඒ දෙකම අන්තගාමි. ඒ දෙකම ගැළපෙන එකක් නෙමෙයි. මොකද අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙන්නේ අපිට ඕන හැටියට නෙමෙයි. ඒක සිද්ධ වෙන්නේ හේතුඵල ධමයක් අනුව. යම්කිසි කෙනෙක්ට ඒ ධර්ම අවබෝධ කරන්න ඕනේ සුදුසුකම් ලැබුණොත්
ඒ කෙනාට අනිවාර්යයෙන්ම ඒ ධර්ම අවබෝධ කරගන්න අවස්ථාව උදා වෙනවා. ඒ වගේම තමයි යම් කිසි කෙනෙක් ධර්ම අවබෝධ කරන අදහසක් නැත්නම් එයයි පින් කරාට ඒ පිනේ විපාක දිය සමහරලාවට ඒ පින අවසන් වෙන්න පුළුවන්. හැබැයි ඒ පින එයාට මේ සංසාර දුකින් නිදහස් වීම පිණිස උපකාර වෙන්නේ නැහැ. ඒ වගේම ඒ කෙනා මේ ගැඹුරු ධර්මයේ ඉගෙන ගන්න, ඒ ධර්මයේ පුරුදු කරන්න, සමාධිය දියුණු කරන්න, ප්‍රඥාව දියුණු කරන්න කල්පනා කරන්නේ නැහැ. ඒතර ඒ නිසා එයාගේ ධර්ම මාර්ගයේ දියුණු වෙන්නේත් නැහැ. ඒතර ඒ නිසා පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට අපි තේරුම් ගන්න ඕනේ අපි ධර්මාවබෝධ කිරීමේ අදහස අපේ හිත තුල තියෙන්න ඕනේ. හැබැයි ඒකට කලබල නොවි ඒක සිද්ධ වෙන ආකාරයේ තේරුම් අරගෙන නුවණින් යුතුව කටයුතු කරන්නත් ඕනේ. මොකද පින්වන්නේ කෙනෙක්ට ওই ප්‍රශ්න දෙකම එන්නේ එයා තුල බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව අඩු වීම නිසා. කෙනෙක් හරියට බුදුරජාණන් වහන්සේව සරණ ගියා නම්, ධර්මයේ සරණ ගියා නම්, බුදුරජාණන්ගේ ශ්‍රාවක සංඝ රත්නයේ කෙනෙක් හරියාකාරයෙන් අවබෝධයෙන් සරණ ගියා නම් එයාට මේ ගැන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද ඒ කෙනා මේ සසරේ තියෙන භයානකකම තේරුම් ගන්නවා. දිගින් දිගටම මේ ඉපදී ඉපදී මෙරි මෙරි යන මේ ස්වභාවයෙන් නිදහස් වෙන්න ඕනේ කියන අදහස එයාට ඇති වෙනවා. හැබැයි ඒ වගේම එයා එහෙම නිදහස් වෙන්න ඕනේ, මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා කලබල වෙන්නෙත් නැහැ. එයා ඒකට බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න යම් වැඩපිළිවෙලක් තියෙනවද, ඒ වැඩපිළිවෙල එයා ක්‍රමානුකූලව හරි විදිහට ඉවසීමෙන් ඒක පුරුදු කරනවා. අන්න එහෙම කරනකොට තමයි එයාට මේ ධර්ම කෙනෙක්ට මේ ධර්මාබෝධය කරගන්න අවස්ථාව උදා වෙන්නේ කියලා එයා තේරුම් ගන්නවා. එනිසා පින්වත්නි, මේ කාරණාව නැතිවීම නිසා, මේ බුදුරජාණන් වහන්සේව සරණ ගිහිපු නැති නිසා, ධර්මයේ සරණ ගිහිපු නැති නිසා, බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිහිපු නැති නිසා ගොඩාක් දෙනෙක්ට මේ ධර්මයෙන් පිහිට පිළිසරණ ප්‍රයෝජනය ගන්න තියෙන අවස්ථාව නැති වෙනවා. ගොඩාක් අය ඉක්මනින් මගපල් ලබන්න කියලා නොයික් වැරදි දේවල් පස්සේ යනවා. එහෙම නැත්නම් අදිමාන්නයට පත් වෙනවා. ඒ කියන්නේ තමන් ධර්මය අවබෝධ කරගත්තා කියලා, මාර්ගපල් ලැබුවා කියලා හිතෙන් හිතාගෙන ඉන්නවා. එහෙම නැත්නම් සමහර වෙලාවට අනිත් කට්ටියට සමාජයට පේන්න බොරුවට රඟපානවා. ඔය යම් දෙයක් එයාලට සිද්ධ වෙනවා. අනිත් අය මේ ධර්මය අවබෝධ කරගන්න අදහසක් නැතිව යන්නම් වාලේ ওই පින්කම් වලට සම්බන්ධ වෙනවා. අහන්නම් වාලෙත් වණත් අහනවා. ඒ නිසා පින්වත්නි, මේ ධර්මය අවබෝධ කරගන්න කැමති කෙනාට ඒක කොහොමද කරගන්නේ? බුදුන් වහන්සේ ඒ ගැන කොහොමද දේශනා කරලා තියෙන්නේ කියලා මේ පින්වතුන්ට කියලා දෙන්න තමයි මම අද දවසේදී සූදානම් වෙන්නේ. මොකද පින්වත්නි, බුදුරජාණන් වහන්සේ කිසිම වෙලාවක අපිව අතරමං කරේ නැහැ. කිසිම වෙලාවක අපිව අසරණ කරේ නැහැ. බුදුන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා මේ ධර්මය අවබෝධ කරන කෙනා කොහොමද මේ ධර්මය අවබෝධ කරන්නේ. එතකොට මේ ධර්මය අවබෝධ කරන කෙනා ඒ වැඩපිළිවෙල පුරුදු කරද්දී එයාගේ ජීවිතයේ දියුණු වෙන ගුණාංග මොනවද? එයාගේ ජීවිතයේ එයාට සිද්ධ වෙන වෙනස්කම් මොනවද? මෙන්න මේ හැම දෙයක්ම අපගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුනිතින් දැකලා අප කෙරෙහි කරුණාවෙන් වදාලා. එනිසා පින්වත්නි, කෙනෙක්ට මේ ධර්ම මාර්ගයේ යනකොට හම්බ වෙන මූලිකම පියවර තමයි සෝතාපන්න වීම. කෙනෙක් සෝවාන් වෙනවා කියලා කියන්නේ මේ ධර්ම මාර්ගයේ එයා ස්ථිර වුණා. මේ ධර්ම මාර්ගයේ එයා බුදුරන් වහන්සේ කෙනෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවකට, ධර්මයේ කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවකට, බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි නොසෙල්වෙන ශ්‍රද්ධාවකට එයා පැමිණියා. මේ බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ එයා ලබා ගත්තා.
මේ ධර්මය තුළ නිෂ්ඨාවකට එයා පැමිණියා වෙනවා. එනිසා පින්වත් මේ සෝවාන් වෙනවා කියන එක මේ ධර්ම මාර්ගයේ පුරුදු කරන කෙනෙක් තුළ තියෙන්න ඕනේ අහිංසක බලාපොරොත්තුව. හැබැයි පින්වත්නි, එහෙම බලාපොරොත්තුව තිබුණා කියලා එයා හරියට දන්නේ නැත්නම් මේ සෝවාන් වෙනවා කියන්නේ මොකක්ද කියලා එයා ගොඩාක් වෙලාවට වැරදි අදහස් ගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි සෝවාන් වෙන්නේ. සෝවාන් වෙන කෙනාට තියෙන මේ වගේ ලක්ෂණ, සෝවාන් වුණා කියන්නේ මේ වගේ දෙයක් කියලා වැරදි අදහස් ගන්න පුළුවන්. මොකද සමහර වෙලාවට මේ ධර්මයේ කියවල නැති නිසා සමහරුන්ට හිතෙනවා භාවනා කරගෙන යද්දී මේ පේන යම් යම් සලකුණු අනුව එයාගේ ධර්ම මාර්ගයේ මේ මාර්ගඵල තීරණය වෙනවා කියලා. සමහරු කල්පනා කරනවා මේ විදිහ යම් යම් දේවල් පෙවුනට පස්සේ එක්ක අකුණු ගහනවා පෙවනවා, නැත්නම් මොනවා හරි අකුරු විදිහට පේනවා, ඒ වගේ නැත්නම් කවුරු හරි දෙවිවරු ඇවිල්ලා කියනවා, ඒ වගේ මොනවා හරි දෙයක් සිද්ධ වුණාට පස්සේ එයා මේ ධර්මය අවබෝධ කරා කියලා. හැබැයි පින්වත්නි, බුදුරජාන් වහන්සේ මේ කෝසම්බිය සූත්‍රයේදී, මජ්ක්‍ධිම නිකායේ තියෙන කෝසම්බිය සූත්‍රයේදී හරි ලස්සනට දේශනා කළා මේ සෝතාපන්න වෙන්න ශ්‍රාවකෙක් තුල තියෙන්න ඕනේ ලක්ෂණ මොනවද? සෝතාපන්න ඔනු ශ්‍රාවකයේ තුල තියෙන ලක්ෂණ මොනවද? දැන් මේ පිටුතුන් අහලා ඇති, කෙනෙක් සෝවාන් වෙන්න නම් එයා තුල සෝතාපට්ටි අංග 4 ඇති වෙන්න ඕනේ. ඒ 4 පුරුදු කරන්න ඕනේ. ඒ තමයි අපි අහලා තියෙනවා. කෙනෙක්ට කල්යාණ මිත්‍රාශ්‍රය ලැබුණොත් එහෙම, ඒ වගේම ඒ කල්යාණ මිත්‍රාශ්‍රය ඇසුරේ එයාට ධර්මය අහන්න ලැබුණොත් එහෙම, ඒ වගේම එයා ඒ ධර්මය නුවණින් මෙනෙහි කරනකොට, ඒ වගේම ධර්මය පුරුදු කරනකොට, මෙන්න මේ කාරණා 4 කෙනෙක් තුල තිබුණොත් ඒව සෝතාපට්ටි අංග කියලා. ඒ වගේම අපි අහලා තියෙනවා යම්කිසි කෙනෙක් සෝවාන් වුණා නම් එයා තුලත් කාරණා 4ක් පිහිටනවා. ඒ තමයි එයා බුදුන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමකට පත් වෙනවා. එයා ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමකට පත් වෙනවා. බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි යා සැලෙන්නේ නැති විදිහට, ආයි කවදාවත් වෙනස් නොවන විදිහට එයා ශ්‍රද්ධාවකට පැමිණෙනවා. ඒ වගේම එයා ආරේකාන්ත සීලයට පත් වෙනවා. ඒ කියන්නේ එයාගේ සීලය කවදාවත් ඊට පස්සේ කැඩෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ. පංච සීලය කවදාවත් යයි කැඩෙන්නේ නැහැ. එතකොට පින්වත්නි, මෙන්න මේ කාරණා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන නොඑක අවස්ථාවලදී මේ සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ අංග ලක්ෂණ විදිහට. හැබැයි පින්වත්නි, මේ කෝසම්බිය සූත්‍රයේදී බුදුන් වහන්සේ හර ලස්සනට කාරණා 7ක් පෙන්වල දෙනවා. කෙනෙක් සෝතාපන්න වෙන්න කැමති නම් එයා තුල මොන වගේ ගති ලක්ෂණද පිහිටන්නේ? ඒ කෙනා මොන වගේ දේවල්ද කල්පනා කරන්න ඕනේ? මොන වගේ දේවල් ගැනද පරීක්ෂාවෙන් ඉන්න ඕනේ කියන කාරණාව බුදුන් වහන්සේ හරි ලස්සනට මේ කෝසම්බිය කියන සූත්‍රයේදී දේශනා කළා. පින්වත්නි, මේ කෝසම්බිය සූත්‍රයේදී බුදුන් වහන්සේ ඒ වගේ සෝතාපන්න වෙන ශ්‍රාවකයෙක්ට ඇතිවන අංග ලක්ෂණ අංග 7ක් ගැන බුදුන් වහන්සේ දේශනා කළා. බුදුන් වහන්සේ වදාලා යම්කිසි කෙනෙක් මේ සෝතාපන්න වෙනවා නම් එයා තුල ඇති වෙන්න ඕනේ පළවෙනි කාරණාව තමයි එයා නිදහස් වෙලාවට එයා මෙන්න මෙහෙම තමන් ගැන කල්පනා කරනවා. කොහොමද? අත්තිනකෝමේ තම් පරියුත්ථානං යේන අජත්තං අපහේනං යේනම් පරියුත්ථානේන පරියුත්ථිත චිත්තෝ යථා භූතන්න ජානේ යන්න පස්සෙයන්. එයා කල්පනා කරනවා මගේ හිතේ මේ සත්‍ය අවබෝධ කරගන්න බැරි විදිහට, සත්‍ය දකින්න බැරි විදිහට හිත මැඩගෙන යම් කාරණා තියෙනවා නම් ඒව ඇත්තටම මගේ හිතේ තියෙනවද? ඒ කියන්නේ මට තමන්ට යථාර්ථයේ මේ සත්‍ය, චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න බැරි විදිහට තමන්ගේ හිත වහගෙන, තමන්ගේ හිත යට කරගෙන ඒ කාරණා, ඒ බුදුන් වහන්සේ දේශනා කරපු කාරණා තියෙනවා නම් අන්න ඒ කාරණා ඇත්තටම මගේ හිතේ තියෙනවද? ඉතින් එයා කල්පනා කරනවා බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම්කිසි කෙනෙක්ගේ හිත කාම ඡන්දයෙන්
යට කරගෙනන් තියෙන්නේ. එයාගේ හිත මේ ධර්මය අවබෝධ කරගන්න බැරි විදිහට හිත යට වෙලා තියෙන්නේ. එතකොට පින්වත්නි, අපි හිතමු අපි ලස්සන රූප බලන්න ආසයි නම්, ඊට පස්සේ ශබ්ද අහන්න ආසයි නම්, ප්‍රියමනාප ගඳ සුවඳ රස පහස මේ කියන දේවල්ට ආසයි නම් හිත ඒව කෙරෙහි බැසගෙන නම් තියෙන්නේ. හිත ගොඩාක් ඒවට ආසයි නම් අන්න ඒක අපිට මේ ධර්මය අවබෝධ කරගන්න බැරි වෙන්න එක හේතුවක්. මොකද කාමච්ඡන්දෙන් හිත බහගෙන තියෙනකොට එයාට ධර්මය අවබෝධ කරගන්න, මේ සත්‍ය තේරුම් ගන්න එයාට බැහැ. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ව්‍යාපාදය තරහ කෙනෙක්ගේ හිතේ තියෙනවා නම් ඒ වෙලාවට එයාගේ හිත මේ ධර්මය අවබෝධ කරගන්න බැරි විදිහට හිත යට වෙලා තියෙන්නේ. එයාට ඒ වෙලාවට මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඒ වගේම යම් කෙනෙක්ගේ හිත තීන මිද්දීන් නිදිමත කම්මැලිකම කියන මේ දෙයින් හිත යට කරගෙන නම් තියෙන්නේ, හිතේ තියෙන කම්මැලිකම නම් අලසකම නම් උදාසීන බව නම් ඒ වෙලාවටත් එයාට මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ වගේම යම් කිසි කෙනෙක්ගේ හිත විසිරලා නම් පසුතැවිලි වෙන ගතියෙන් යුක්තයි නම් එයාටත් මේ ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒ වගේම යම් කිසි කෙනෙක්ගේ හිත සැකයෙන් යුක්ත නම් මේ තෙරුවන් කෙරෙහි ඒ වගේම ධර්මය ගැන මේ ප්‍රතිපදාව ගැන යම් කිසි කෙනෙක්ගේ හිත නිතරම සැක මතු වෙනවා නම් මේක හරිද දන්නේ නැහැ, මේට වඩා ලේසි ක්‍රමයක් නැද්ද දන්නේ නැහැ, මේක ඇත්තටම බුදුන් වහන්සේ දේශනා කරපු එකද දන්නේ නැහැ කියලා හිතේ සැක සංකා මතු වෙනවා නම් අන්න ඒකත් එයාට මේ යථාර්ථය දකින්න බැරි විදිහට හිත යට වෙන අවස්ථාව. તો වෙනද මේව තමයි පංච නීවරණ කියලා කියන්නේ. તો යම් කිසි කෙනෙක්ගේ මේ පංච නීවරණ තියෙනවා නම් එයාට මේ ධර්මය අවබෝධ කරගන්න බැහැ. ඒ වෙලාවට එයාට යථාර්ථය තේරුම් ගන්න බෑ. මෙන්න මේක බුදුන් වහන්සේ හරියට ලස්සන තේරුම් කළ දීලා තියෙනවා. රත්තෝ අත්තන්න ජානාති. රත්තෝ අත්තන්න පස්සති. මේ රාගයෙන් මැඩුණු කෙනා යහවත දකින්නේ නැහැ. අර්ථය සැබෑම අර්ථය මොකද්ද කියලා එයා දකින්නේ නැහැ. අන්දන් තමන් තදා හෝති. ඒ වෙලාවට යා හරියට අන්ධෙක් වගේ කියලා. ඒතර එහෙනම් පින්වත්නි, මේ රාගය කියලා කියන්නේ, ආසාව කියලා කියන්නේ අපේ හිත මේ ධර්මය අවබෝධ කරගන්න බැරි විදියට වහන එක කාරණාවක්. ද්වේෂයත් ඒ වගේමයි. අනිත් කාරණාත් ඒ වගේමයි. ඒ නිසා තමයි පින්වත්නි මේ පිටු තුන අහලා ඇති බුදුන් වහන්සේ ධර්මයේ දේශනා කරද්දී සමහරවිට බුදුන් වහන්සේ කිලින්ම ධර්ම කාරණා කියන්නේ නැහැ යාට. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා මෙයාට එකපාරට ධර්මය කියුවා කියලා මෙයාට ධර්මාබෝධ කරගන්න බෑ. මොකද එයාගේ හිත ඒ ධර්මාබෝධ කරන්න ඕන සුදුසු මට්ටමට සිත සැකසීලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ, මේ වෙලාවට එයාට අනුපිළිවෙල කතාව කරනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මුලින්ම එයාට චතුරාර්ය සත්‍ය ගැන, පංච උපාදානස්කන්ධය ගැන, ආයතන ගැන, මේ වගේ චතුරාර්ය සත්‍ය සම්බන්ධයෙන් වෙන මූලික දහම් කාරණා දේශනා කරන්නේ නැහැ. අර මුලින්ම කියන්නේ දාණය ගැන, දන් දීම ගැන. ඊට පස්සේ ආර කියන්නේ සීලය ගැන, මේ කය වචනය සංවර කර ගැනීම ගැන. ඊට පස්සේ මේ ස්වර්ගයේ ඉපදීම ගැන, ඒ වගේම මේ කාමයන්ගේ ආදීනව ගැන, මේ කෙලෙස් වලින් කෙනෙක් කිලිට වෙලා යන විදිහ ගැන. ඊට පස්සේ කෙනෙක්ට මේ දුකින් මේ කෙලෙස් වලින් නිදහස් වීම ගැන. මේව තමයි යාට මුලින්ම කියන්නේ. ඒතර මේ කාරණා කියලා දෙනකොට එයාගේ හිත මෘදු වෙනවා. තැම්පත් වෙනවා. මේ ධර්ම අවබෝධ කරන්න සුදුසු විදියට එයාගිත සැකසෙනවා. මොනස දේශනා කරා හරියට ඒක අර රත්තරන් අමු රත්තරන් ගත්තට පස්සේ ඒ අමු රත්තරන් වලින් එකපාරට මේ ආභරණ හදන්න බෑ වගේ. ඒ නිසා මොකද කරන්නේ, කෙනෙක් මුලින්ම ඒවා කෝවේ දාලා හොඳට රත් කරලා ඒකේ තියෙන අර අඩුපාඩු, ඒකේ තියෙන දොස්සහගත දේවල් අයින් කරන්න ඕනේ. ඒතර පිරිසිදු රත්තරන් බවට පත් වුණාට පස්සේ තමයි ඒකෙන් තමන්ට අවශ්‍ය කරන ආභරණයක් හරි යම් දෙයක් හදාගන්න පුළුවන්.
එතකං ඒ රත්තරං පිරිසිදු නෑ. කර්මන්න නෑ. වැඩට යෝග්‍ය නෑ. අන්න ඒ වගේ අපේ හිතත් මේ ධර්මාබෝධ ගන්න සුදුසු නැත්තං එයාට ඒ වෙලාට කොච්චර බණ කිව්වත් එයාට ධර්මාබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා අපි මේ කාරණා ගැන අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. මොකද දැන් ඇත්තටම මේ ගිහි ජීවිතය ගත කරන පින්වතුන් වේවා, ඒ වගේම ධර්මය අවබෝධ කරන කැමති පින්වතුන් වේවා, සමහරට නොඑක් විදිහට මේ කාමයන්ට ඇබ්බැහි වෙලා නම් ඉන්නේ. අපි හිතමුකෝ එයා ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ෆෝන් එකට, එහෙම නැත්තම් එයා ඇබ්බැහි වෙලා ඉන්නවා නම් නිදා ගන්න, කම්මැලිකමට ඇබ්බැහි වෙලා ඉන්නවා නම්, නැත්තම් එයා පුරුදු වෙලා ඉන්නවා නම් නිතරම තමන්ගේ ෆෝන් එකත් එක්ක කටයුතු කරන්න, හිත විසිරලා නම් තියෙන්නේ යාට. මෙන්න මේ කාරණාත් එක්ක කෙනෙක් හිත ධර්ම යන්නේ නැහැ. මොකද දැන් ගොඩාක් දෙනෙක්ට මේ හිත එක තැනක එක දෙයක අවධානය තියාගන්න බැරි ප්‍රශ්න දැන් ගොඩාක් තියෙනවා. මොකද දැන් ගොඩාක් අය පුරුදුලා ඉන්නේ ෆෝන් එකෙන්, අර මේ නොඑක් ඒ සමාජ මාධ්‍ය හරහා කෙටි වීඩියෝ බලන්න. ඉතින් ඒ කෙටි වීඩියෝ බලනකොට මොකද වෙන්නේ, යාළට හිතේ අවධානය තියෙන්නේ විනාඩියක් විනාඩි දෙක තුනක් වගේ පොඩි කාලයක් තමයි එක වීඩියෝ බලන්නේ. එතකොට මොකද වෙන්නේ, නිතර නිතර මේ වීඩියෝ එක මාරු වෙනවා. එතකොට හිත එක තැනක අවධානය තියාගන්න හිතේ තියෙන හැකියාව යාට ටික ටික නැති වෙලා යනවා. දැන් ගොඩාක් අය කැමති නැහැ දිග වීඩියෝ බලන්න. දැන් ගොඩාක් අය සමහර අය කැමති බණ අහන්නත් කෙටි ඒවයින්. ගොඩාක් දෙකට පැයක් දෙකක් බණ අහන්න ගොඩාක් අයට සමහර අයට බෑ. ඉතින් ඒ අතර තමයි සමහර අයට ඇත්තට මේ අවස්ථාව තියෙන්නේ පැය එකහමාර දෙක බණ අහන්න, රාත්‍රී පුරාවට බණ අහන්න. ඉතින් ඒ වගේ අවස්ථා ලැබුණාට පස්සේ මේ පිංගුතුන් ඒවා මගේ අර ගන්න එපා. තමන්ට අවස්ථාවක් තිබුණොත් ඒ පොයේ දවසට බණ අහන්න යන එක වටින්නේ ඒකයි. මොකද අපි හිතමු කෙනෙක් ටීවී එකෙන් හරි ෆෝන් එකෙන් හරි බණ ඇහුවත් එයාගේ ඒ වෙලාවට සමාහලට එයාගේ හිත කලබලකාරී මට්ටමක තමයි තියෙන්නේ. ඒක ගෙදර ඉන්නකොට හිත එකපාරට තැන්පත් වෙන්නේ නැහැ. නමුත් එයා පන්සලකට ගිහිල්ලා අසපුකට ගිහිල්ලා පොයේ දවසේ බණ ඇහුවොත් එහෙම එයාට නිදහසේ බණ අහන්න අවස්ථාව පරිසරයේ ඒ වෙලාවට තියෙනවා. ඒතර ඒ වෙලාවට එයාට අවස්ථාව තියෙනවා මේ දහම් කාරණා හොඳට තේරුම් ගන්න. හැබැයි ඒක එකපාරට කෙනෙක්ට නොහුරු වෙන්න පුළුවන්, නොපුරුදු වෙන්න පුළුවන්. නමුත් කෙනෙක් උත්සාහ කරොත් එහෙම එයාට කාලයත් එක්ක ඒ සමහරවිට දවස පුරාවටම එහෙම නැත්නම් අඩුම ගානේ ඒ බණ කියන පැය එකහමාර දෙක පුරාවටම හිත අවධානයෙන් යුක්තව බණ අහන්න අවස්ථාව ලැබෙන්න පුළුවන්. හැබැයි ඒකට පින්වත්නි, ඒක නා තමන් හිතේ තියෙන මේ පංච නීවරණ ගැන අවධානයෙන් ඉන්න ඕනින්. ඒ වගේම බුදුනාසි දේශනා කළා තව කාරණා තියෙනවා මේ හිත යට කරගෙන තියෙන. බුදුනාසි වදාලා යම්කිසි කෙනෙක් හිත ඉදලෝක චින්තාය පසුතෝ හෝති, මේ ජීවිතයේ දේවල් ගැන ගොඩාක් හිත ඒකටම යොමු කරලා නම් තියෙන්නේ. අපි හිතමු යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතේ රස්සාවක් කරද්දි වේවා මොනවාරි දෙයක් කරද්දි වේවා ඒකට යාට හිත යොමු කරන්න වෙනවා. නමුත් එයාගේ ජීවිතේ ඒකම විතරයි නම් තියෙන්නේ. එයාගේ ජීවිතේ ඉතනින් එහාට දෙයක් ගැන එයා කල්පනා කරන්නේ නැත්තම්. අපි හිතමු කෙනෙක් රස්සාවක් කරනවා, අපි හිතමු කෙනෙක් බිස්නස් එකක් කරනවා. එමෙතන කෙනෙක් යම්කිසි එක්කෝ එයා සංගීතය වේවා වෙන මොකක් හරි ඒ විෂයක් ඒ සම්බන්ධයෙන් මොකක් හරි එයා රැකියාවක් කරනවා. ඒතර ඒ සම්බන්ධයෙන් එයාගේ හිතේ ඒක ගැනම නම් හිතේ වැඩ කරන්නේ. අපි හිතමු ගෙදර ගියාමත් ඒක ගැන එයා කල්පනා කරන්නේ. ඊට පස්සේ අනිත් වෙලාවට කැම කන වෙලාවට ඒක කල්පනා කරන එයාගේ හිතේ නිතරම වැඩ කරන්නේ ඒ කාරණා විතරක් නම්. අන්න ඒ කෙනාගේ හිතත් මේ ධර්ම අවබෝධ කරගන්න සුදුසු තත්වයක නෙමෙයි තියෙන්නේ. මොකද යාගේ හිතේ ඒ වෙලාවට ඒ කාරණා වලින් වැහිලා තියෙන්නේ. ඒ වගේම යා සමහර අය ඉන්නවා යා පරලෝක චින්තায় පසුතෝ හෝති. එයාල මේ ලෝකයෙන් බාහිර දේවල් ගැන කල්පනා කරනවා. අපි හිතමුකෝ මේ ලෝකයෙන් බාහිර මොනවද තියෙන්නේ? මරණයට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මේ ලෝකේ එහෙනම් මේ ග්‍රහලෝක කියන්නේ මොනවද?
මේ පිටසක්වල ජීවීන් ඉන්නවද? මේ වගේ මේ තමන්ගේ විෂයපතෙන් එහා දේවල් කල්පනා කරනවා. එතකොට එයාට ඒක ගැන කල්පනා කරා කියලා, තමන් කල්පනා කරා කියලා එයාට ඒකට උත්තරයක් හොයාගන්න බෑ. මොකද සමහරව ඒ ගැන නොයෙක් පරීක්ෂණ කරන, සමහරට මේක කොහොමද හොයාගන්නේ, මේකට මොකද්ද තියෙන්නේ, මරණ පස්සේ මොකද්ද වෙන්නේ, නොයෙක් පරීක්ෂණ කරනවා, නොයෙක් දේවල් අත්දැක බලනවා. නමුත් එයාට එහෙම අත්දැක බැලුවා කියලා, ඒ ගැනම කල්පනා කරා කියලා ඒ දේවල් ගැන හොයන්න, ඒ ගැන හරියට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බුදුන් වහන්සේ වදාලා කෙනෙක්ගේ හිත අන්න මේ ජීවිතෙන් එහා දේවල් ගැන නම් හිත යොමු වෙලා තියෙන්නේ, එයාට ඒ වෙලාවෙත් මේ ධර්ම අවබෝධ කරන්න බෑ කියලා. ඒ වගේම බුදුන් වහන්සේ වදාලා යම් කිසි වෙලාවක කෙනෙක් බණ්ඩන ජාතෝ කලහ ජාතෝ විවාදාපන්නෝ, යම් කිසි කෙනෙක් ඉන්නවා නම් මේ කෙනෙක් එක්ක වෛර බැඳගෙන රණ්ඩු කර කර විවාද කරගෙන ඒ අදහසෙන් ඉන්නවා නම් ඒ වෙලාවටත් එයාට මේ ධර්ම අවබෝධ කරන්න බෑ කියලා. ඒකයි පින්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ධර්මය තියෙන්නේ වාද විවාද කරගන්න නෙමෙයි, මේ ධර්මයේ තියෙන්නේ එතර වෙන්න කියලා. ඒ නිසා කෙනෙක් අපි හිතමුකෝ ධර්මයේ වෙනුවෙන් වේවා වාද විවාද පැටලෙනවා නම් මේ ධර්මයේ තමයි හරි, අනිත්‍ය ඔක්කොම වැරදි කියලා අනිත් අයත් එක්ක වාද විවාද කරන්න යනවා නම් එයා මේ ධර්මයට අදාළ දෙයක් නෙමෙයි කරන්නේ. මොකද එතකොට එයාගේ හිත වැඩ කරන්නේ මේ ධර්මය අවබෝධ කරගන්න අදහසින් නෙමෙයි. එයාගේ හිත වැඩ කරන්නේ මම කොහොමද මේ තර්ක කරලා විවාද කරලා වාද කරලා කොහොමද මන් දිනන්නේ, කොහොමද අනිත් අයව පරද්දවන්නේ. ඒක තමයි එයාගේ ඔළුවේ වැඩ කරන්නේ. ඒතොර ඒ වගේ කෙනෙක්ටත් මේ ධර්මය අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. ඒතොර බුදුන් වහන්සේ වදාලා කෙනෙක් නිදහසේ ඉන්නවට කල්පනා කරන්න ඕනේ මෙන්න මේ කාරණා 8 තමන්ගේ ජීවිතේ තියෙනවද, මේ කාරණා 8ෙන් තමන් යුක්තයිද. එතකොට යාට තේරුම් ගන්න පුළුවන් නොත් එහෙම මේ කාරණා 8 මගේ ජීවිතේ නැහැ. මම ගොඩාක් තදින් මේ ප්‍රියමනාප රූප ශබ්ද ගන්ධ රස වලට මම බැඳිලා නැහැ. කෙනෙක් සමහරලාට කතාවක් බලනවා, එහෙම කාලයක් ගත කරනවා වෙන පුළුවන්. නමුත් යා එක සීමාවක් දාගෙන එයා කරන්නේ ඒක සීමාන් අසීමාන්විත විදිහට සීමාවක් නැතුව ඒව කරන්නේ නැහැ. එතකොට එයා තේරුම් ගන්නවා මගේ හිත මේවෙන් යට වෙලා නැහැ. ඒ නිසා මට ධර්ම අවබෝධ කරන්න පුළුවන් මට්ටමට මගේ හිත තියෙනවා කියලා මේ සෝවාන් වෙන පුද්ගලයා එයා නිතරින්ද තමන්ගේ හිත ගැන පරීක්ෂාවෙන් ඉන්නවා කියනවා. તો පිටින්ද බලන්න මේ තමන්ගේ හිත ගැන පරීක්ෂාවෙන් ඉන්න එක කොච්චර වටින දෙයක්ද? ඒක කරන්නේ මේ ධර්මාවබෝධයට සුදුසුකම් ලැබන කෙනා විතරයි. තමන්ගේ හිත ගැන අවධානයෙන් ඉන්නේ. ඒ වගේම පින්නත් බුදුන් වහන්සේ දේශනා කරා තව ලස්සන කාරණාවක්. ඒ තමයි මේ ධර්ම මේ සෝතාපන්න වෙන කෙනා තුල තියෙන දෙවෙනි කාරණාව තමයි එයා කල්පනා කරනවා ඉමන්නකෝ අහං දෙට්ටින් ආසේවන්තෝ භාවෙන්තෝ බහුලී කරොන්තෝ ලබාමි පච්චත්තන් සමනං ලබාමි පච්චත්තන් නිබ්බුතින්ති. මම මේ බුදුන් වහන්සේ මේ ලෝකයේ දිහා බලන්න කියපු ක්‍රමයට මේ දහම් කාරණා නොවනින් කල්පනා කරනකොට මගේ හිත අභ්‍යන්තරේ සංසිඳනවද, මගේ හිත නිවිලා යනවද කියලා කල්පනා කරනවා. එහෙනම් පින්වත්නි, කෙනෙක් මේ බුදුන් වහන්සේ වදාළ විදිහට මේ දහම් කාරණා නොවනින් මෙනෙහි කරනවා නම් එයාගේ හිත සංසිඳලා යනවා නම් අන්න එයා තේරුම් ගන්න ඕනේ තමන්ට ධර්ම අවබෝධ කරන්න ඕනේ සුදුසුකමක් තමන්ට තියෙනවා කියලා. නවපින් ගොඩක් දැනට තියෙන ප්‍රශ්නයක් තමයි කෙනෙක්ට එහෙම දහම් එහෙම කල්පනා කරන්න අවශ්‍ය දහම් දැනුමක් නැහැ. ඒ බුදුන් වහන්සේගේ දැක්ම මොකක්ද? බුදුන් වහන්සේ මේ ලෝකේ දිහා දැක්කේ කොහොමද කියලා ගොඩක් දෙනෙක්ට අදහසක් නැහැ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ගැන මේ ලෝකයේ සත්‍යය ගැන උඩා දෙන්න අදහසක් නැහැ. මොකද සමහරව හිතන් ඉන්නවා මේ ධර්මය ලොකුවට ඉගෙන ගන්න ඕනේ නැහැ. මේ පොඩ්ඩක් ඉගෙන ගත්තාම ඇති. එතකොට කෙනෙක්ගේ හිත මේ දහම් කාරණා කල්පනා කරද්දී එයා තව තවත්
හිත විසිරෙනවා නම් එයා තේරුම් ගන්න ඕනේ. එයා ධර්මාබෝධ කරන්න ඕනේ මට්ටමට නෙමෙයි එයා යන්නේ. ඒක ධර්මාබෝධ කිරීමේ ලක්ෂණයක් නෙමෙයි. මොකද ගොඩාක් අයට සමහර අයට වෙන දෙයක්. ඊයේ මේ දහම් කාරණා සමහරට කල්පනා කරන ගැඹුරින් සමහර නොඑක් විදිහට අභිධර්මයේ විදිහට හෝ නොඑක් ගැඹුරින් මේ ධර්මය බෙදලා වෙන් කරලා නොඑක් විදිහට කල්පනා කරන්න උත්සාහ කරනවා. මේ ගොඩාක් වෙලාවට අන්තිමට සිද්ධ වෙන්නේ තමන්ගේ හිත ගොඩාක් වෙහෙසටපත් වෙලා. ඒ වගේම හිත සංසිඳීමක්, හිතේ නිවීමක් ඇති වෙලා නැහැ. එහෙනම් පිටින් අපි කල්පනා කරන්න ඕනේ අපි ඇත්තටම ඒ කල්පනා කරලා තියෙන්නේ බුදුරජාන් වහන්සේ අපිට වදාළ විදිහටද කියන එක අපි මොහොතක් කල්පනා කරන්න වෙනවා. මොකද බුදුරජාන් වහන්සේ වදාලා මේ ධර්මයේ රසයක් තියෙනවා. බුදුසසු දේශනා කළා මේ මහා සාගරේ කෙනෙක් කොතනින් වතුර අරන් බිව්වත් මේ මහා සාගරේ තියෙන රසය තමයි ලුණු රසය. කොහෙන් ගත්තත් වතුර ලුණු රසයි. ඒ වගේම බුදුන්වහන්සේ දේශනා කළා බුදුන්වහන්සේ දේශනා කරපු ධර්මයේත් එක රසයක් තියෙනවා. ඒ තමයි විරාගය, නොයල්ම. ඒ බුදුන්වහන්සේ දේශනා කරපු ධර්මය කෙනෙක් කල්පනා කරද්දී සිත විරාගයටපත් වෙන්නේ නැත්තම් හිත සමතයටපත් වෙලා සංසිඳීමටපත් වෙලා හිත නිවෙන්නේ නැත්තම් එයා එහෙනම් බුදුරණස් ධර්ම රසය හරියට අල්ලගෙන නැහැ. එහෙම නැත්තම් එයා කල්පනා කරලා තියෙන්නේ බුදුරණස් වදාළ විදිහට නෙමෙයි, වැරදි විදිහට. එහෙනම් පින්වත්නි මේ ධර්මයේ කෙනෙක් කල්පනා කරද්දී ඒ දහම් කාරණා කල්පනා කරද්දී එයාගේ සංසිඳෙන්නේ නැත්තම් එයා තේරුම් ගන්න ඕනේ එයා මේ ධර්ම අවබෝධ කරන්න සුදුසු විදිහට මේ ඒ සුදුසු මට්ටමට එයාපත් වෙලා නැහැ කියලා. ඒක කෙනෙක්ගේ හිතේ ඒ විදිහට ධර්ම කාරණා කල්පනා කරද්දී අපි හිතමුකෝ එයා කල්පනා කරන අනිත්‍ය ගැන වේවා, අසුභය ගැන වේවා, ඒ වගේ විදර්ශනා භාවනාවක් කරද්දිත් එයාගේ හිත සංසිඳෙනවා නම් අන්න එයා තේරුම් ගන්න ඕනේ මගේ හිතේ මේ ධර්මාබෝධ කරන ඕන සුදුසු විදියට මගේ හිත වැඩෙනවා, මම මේ හරි මාර්ගය පුරුදු කරනවා කියලා එයාට සතුටු වෙන්න පුළුවන්. ඒක පින්වත්නි මේ ධර්මාබෝධ කරන ඕන පුද්ගලයා තුළ ධර්මාබෝධ කිරීමේ සුදුසුකම තියෙන පුද්ගලයා තුළ තියෙන දෙවෙනි සුදුසුකම. ඒ වගේම පින්වත්නි බුදුන් වහන්සේ දේශනා කළා තවහත් ලස්සන කාරණාවක් මේ ධර්මාබෝධ කරන පුද්ගලයා තුළ තියෙන. එයා කල්පනා කරනවා යථාරූපායන් දිට්ඨියා සමන්නාගතෝ අත්තිනකෝ ඊතෝ බහිද්දා අඤ්ඤෝ සමනෝවා බ්‍රාහ්මනෝවා තථාරූපාය දිට්ඨියා සමන්නාගතෝති. එයා කල්පනා කරනවා මම මේ බුදුරයන් වහන්සේ ගැන ඒ බුදුරයන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ගැන යම් කිසි විදියට අවබෝධ කරලා තියෙනවා නම් යම් කිසි අවබෝධයක් ඇති කරගෙන තියෙනවා නම් මේ විදිහේම අවබෝධයක් මේ විදිහේම දැක්මක් තියෙන වෙනත් අන්‍යාගමක කෙනෙක් එහෙම නැත්නම් බුද්ධ ශාසනයෙන් බාහිරව යම් කිසි කෙනෙක් ඉන්නවද කියලා කල්පනා කරනවා. කියන්නේ බුදුන් වහන්සේගේ ධර්මය කියපු අවබෝධ කරපු වෙන ආගමක කෙනෙක් එහෙම නැත්නම් බුද්ධ ශාසනයෙන් බැහැරව වෙන කෙනෙක් ඉන්නවද කියලා මෙයා කල්පනා කරනවා. ඒතර මෙයා තේරුම් යනවා මේ බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මය වගේ ඒ ධර්මය කියන කෙනෙක් මේ ලෝකේ බුදුරණසගේ ශ්‍රාවකයෙක් කැරෙන්න බුදුරණසගෙන් අහපු කෙනෙක් කැරෙන්න වෙන කිසි කෙනෙක් නැහැ. මේ ධර්මය පරිපූර්ණයි, පාරිශුද්ධයි, ඒක මේ බුද්ධ ශාසනය විතරක් තියෙන දෙයක් කියලා එයා අවබෝධ කරගන්නවා. ඒතර පින්නන්දී හරියට කෙනෙක්ට බුදුරන් වහන්සේගේ ධර්මය අවබෝධ වුණා නම් හරියට තේරුණා නම් එයා මේ සියලුම ආගම් එකයි කියන අදහසට එන්නේ නැහැ. යම්කිසි කෙනෙක් කියනවා නම් මේ සියලුම ආගම් එකයි බුද්ධ ශාසනය කියන්නේත් බුදුරන් වහන්සේ ධර්මය කියන්නේත් අන්‍යාගම් වල කියන්නේත් එකම දෙය කියලා. එහෙනම් එයා මේ ධර්ම අවබෝධ කරන මට්ටමට එයා ධර්මයේ තේරුම් ගත්ත කෙනෙක් නෙමෙයි. එයා හරියාකාරයෙන් බුදුරන් වහන්සේ ධර්මය අවබෝධ කරපු කෙනෙක් නෙමෙයි.
එහෙමතන් කවුරු හරි කියනවා නම් මේ විද්‍යාවේ මේ ධර්මය ගැන කියනවා. විද්‍යාවයි ධර්මයයි සමානයි. නොඑක් ආකාරයේ තියෙන ක්වොන්ටම් විද්‍යාව හෝ වේවා ඒ නොඑක් සිද්ධාන්ත වලින් දැන් බුද්ධාගම ඔප්පු වී යනවා. දැන් අලුත්ින් මේ කරන සොයා ගැනීම වලින් බුදුරජාන් වහන්සේගේ අවබෝධය ඔප්පු වෙනවා කියලා යම්කිසි කෙනෙක් කියනවා නම් එයා කල්පනා කරන්න ඕනේ එයා බුද්ධාගමයි විද්‍යාවයි සමාන කරනවද කියලා. මොකද කවදාවත් බුදුරජාන් වහන්සේ වදාළ දේවල් වෙන කිසිම කෙනෙක් එක්ක වෙන කිසිම දෙයක් එක්ක සමාන වෙන්නේ නැහැ. ඒකයි බුදුන් වහන්සේ වදාළේ මේ ධර්මය කයං විරාගං අමතං පනීතං යදජ්ජගා සක්කිමුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්තිකින්චි ඉදම්පි ධම්මේ රතනම් පනීතං. මේ ධර්මය හා සමාන වෙනත් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. බුදුන් වහන්සේ ධර්මය අරෙන්න ඒ වගේ වටිනා ඒ වගේ දෙයක් මේ ලෝකේ වෙන මේ ලෝකේ වෙන කිසිම ධර්මයක් කිසිම දෙයක් මේ ලෝකේ නැහැ. සමහර ලාවට බුදුන් වහන්සේ ධර්මයේ කියන යම් යම් කාරණා ලෝකේ නොඑක් තැන්වල කියවෙන්න පුළුවන්. අපි හිතමු යම් කිසි කෙනෙක් කියන මෛත්‍රිය ගැන, කරුණාව ගැන, අනිත්‍යර උදව් කිරීම ගැන, දන් දීම ගැන මේ වගේ පොඩි පොඩි කොටස්, පොඩි පොඩි දේවල් මේ ලෝකේ කතා කරන්න පුළුවන්. හැබැයි තේරුම් ගන්න ඕනේ ඒවත් සමහර වෙලාවට මේ බුද්ධ ශාසනයේ තින දහම් කාරණාම මේ ලෝකෙ පැතිරලා ගිහිපු දේවල්. ඒ වගේම යම් යම් දේවල් යම් ප්‍රමාණයකින් කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. මේ බුදුන් වහන්සේගේ අවබෝධය වගේ මේ ලෝකේ සත්‍ය ගැන මේ විදිහට දේශනා කරපු පරිපූර්ණ ධර්මයක්, පරිපූර්ණ දැක්මක් මේ ලෝකේ වෙන කොහෙවත් නැහැ. එතකොට තමයි යා බුදුන් වහන්සේගෙන් නොසැලෙන පැහැදීමකට එන්නේ. මේ තමයි මේ ලෝකේ තියෙන මේ ලෝකේ ඉන්න එකම ශාස්ත්‍රඥ වහන්සේ. එතකොට තමයි යා මේ ධර්මය ගැන නොසැලෙන පැහැදීමකට එන්නේ. මේ ලෝකේ තියෙන පරම සුන්දර එකම ධර්මය බුදු ධර්මය විතරයි කියලා. එතකොට තමයි යා නොසැලෙන පැහැදීමකට එන්නේ. මේ ලෝකේ ධර්මය අවබෝධ කරපු කෙනෙක් ඉන්නවා නම්, මේ ලෝකේ සංසාර දුකෙන් නිදහස් වූ කෙනෙක් ඉන්නවා නම් ඒ බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය විතරයි. වෙන කිසි කෙනෙක් මේ ලෝකේ නැහැ කියලා. තෙරුවන් සරණ කෙරෙහි නොසලන පැහැදීමකට එන්න පුළුවන් ඒ වගේ කෙනෙක්ට විතරයි. එimhe නැත්තම් එයා කොහොමද තෙරුවන් සරණ කෙරෙහි නොසලන පැහැදීමකට එන්නේ? සෝතාපන්න වෙන කෙනෙක්ගේ තියෙන ඒ මූලික ලක්ෂණ වලට එයා කොහොමද පැමිණෙන්නේ? එනිසා පින්වත්නි මේ කාරණා අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒ වගේම බුදුන් වහන්සේ දේශනා කරා තව කාරණාවක්. මේ සෝතාපන්න ශ්‍රාවකයෙක් තුල තියෙන ඒ තමයි මේ සෝතාපන්න වෙන ශ්‍රාවකෙක් නැත්නම් සෝතාපන්න ඵලයට පත්වීමට සුදුසුකම් තියෙන ශ්‍රාවකෙක් එයක් මේ යම්කිසි විදිහකට තමන්ගේ අතින් යම් වැරද්දක් සිද්ධ වුණොත් එහෙම තමන්ගේ අතින් වචනේ අඩුපාඩුවක් සිද්ධ වුණොත් එහෙම එයා කවදාවත් ඒ තමන්ගේ වෙච්ච වැරද්ද එයා හංගන්නේ නැහැ. අපි තුන් විශේෂයෙන්ම දැන් ගිහි ජීවිතය ගත කරන කෙනෙක් නම් පංච සීලය ස්ථිර නিত্য සීලය. ඒ වගේම භික්ෂුන් වහන්සේ නමකට නම් එක්ක සාමණේර දස සීල නැත්නම් උපසම්පදා සීලය. ඒතර යම්කිසි කෙනෙක් ගැතින් මේ සීල්පදයක් කැඩුනොත් එහෙම දැන් තමන්ගේ අතින් වෙනත් වරදක් සිද්ධ වුණොත් එහෙම ඒක නා කවදාවත් ඒක හංගන්නේ නැහැ. එයා ඉක්මනට ඒ තමන්ගේ වැරද්ද හදා ගන්නවා. ඒ වැරද්ද ගිහිල්ලා ඒ නොනැති එක්කෝ භික්ෂුන් වහන්සේ නමකට කියලා තමන් ආපෝ සීලය සමාදන් වෙනවා. එහෙම කෙනෙක් තමන්ට හොයාගෙන නැත්නම් අලුම ගානේ බෝධින් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා හරි සේරජාන් වහන්සේ නමක් ගාවට ගිහිල්ලා හරි තමන්ගේ වෙච්ච වැරද්ද තමන් ප්‍රකාශ කරලා තමන් ආපෝ සීල සමාදන් වෙලා ඒ සීලය ආරක්ෂා කරන්න තමන් උත්සාහ කරනවා. කවදාවත් තමන්ගේ වෙච්ච අඩුපාඩුවක් එයා හංගන්නේ නැහැ.
අන්න එතකොට තමයි පින්වත්නි යාගේ සීලය පිරිසිදු වෙන්නේ. ඒ සීලය ආරකාන්ත සීලයක් බවට පත් වෙන්නේ. මොකද තමන්ගේ වෙන අඩුපාඩු වැරදි හංගන කෙනාට කවදා තමන්ගේ ඒ අඩුපාඩු හදාගන්න වෙන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි මේ සෝතාපන්න වෙන ඒ ධර්මය අවබෝධ කරගන්න කැමති ශ්‍රාවකයා ඇති කරගන්න ඕන ලක්ෂණයක් තමයි ඒ තමන්ගෙන් වෙන අඩුපාඩු තමන්ට පුළුවන් නුවණ නැති ඒ භික්ෂුන් වහන්සේ තමකට හෙළිදරව් කරන එක. එහෙම කෙනෙක් තමන්ට හොයාගන්න නැත්නම් අඩුම ගානේ ගිහිල්ලා ශාසුන් වහන්සේට කියනවා කියන අදහසින් බෝධින් වහන්සේට එහෙම නැත්නම් සරජාන් වහන්සේට කියලා තමන්ගේ ඒ අඩුපාඩු හෙළිදරව් කරලා තමන් ආපහු සීලේ සමාදන් වෙලා සිල්බද ආරක්ෂා කරන උත්සාහ කරන එක. ඒතරු තමයි යාට ඒ සෝතාපන ශ්‍රාවකෙට තියෙන අනිත් කාරණාවන සතරවෙනි අංගේ වන ආරකාන්ත සීලයට පැමිණෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම පින්වත්නි බුදුරන් වහන්සේ දේශනා කළා මේ ධර්මය අවබෝධ කරන්න සුදුසුකම් ලබන ශ්‍රාවකයට තියෙන තව අනිත් ලක්ෂණය තමයි එයා මේ තමන්ගේ කටයුතු තමන්ට සමාජයෙන් නැත්නම් තමන්ගේ ජීවිතය ගත කරද්දී වෙන කටයුතු එයා සිද්ධ කරනවා. දැන් අපි හිතමු භික්ෂුන් වහන්සේ නමක් වුණාට පස්සේ භික්ෂුන් වහන්සේ නමක් වුණාත් නොඑක කටයුතු තියෙනවා. විශේෂයෙන් අපි හිතමු සංඝයා කටයුතු තියෙනවා. ඊට පස්සේ ගිහි පින්වතුන්ගේ ගිහියන් වෙනුවෙන් කරන්න ඕන කටයුතු තියෙනවා. නොඑකොත් පිරිත් පින්කම් ඊට පස්සේ නොඑකොත් පින්කම් වලට සම්බන්ධ වෙන්න තියෙනවා. ඒ කටයුතු භික්ෂුන් වහන්සේ නමකට කරන්න තියෙනවා. ඒ වගේම ගිහි අය වුණත් ගිහි අය විදිහට ඔබට නොඑක පින්කම් දානමාන දීම් බෝධින් වහන්සේලා සරජාන් වහන්සේලා වන්දනාමාන කිරීම මේකේ නොඑක පින්කම් තමන්ට සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම ගිහි ජීවිතේ කටයුතු අමුදරුවන්ගේ කටයුතු රැකී ආරක්ෂා කටයුතු නෑදෑයන් කටයුතු ඊට පස්සේ ගෙවල් වල වැඩ මේ ඔක්කොම කරන්න සිද්ධ වෙනවා. හැබැයි පින්වත්නි මේ කටයුතු කරද්දී එයා තුළ එයා කවදාවත් ඒ කටයුතු මඟහරින්නේ නැහැ. තමන්ගේ යුතුකම් විදිහට යමක් තමන්ගෙන් කෙරෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම එයා ඒ කටයුතු වලට සම්බන්ධ වෙනවා. එහේ බුදුරජාණන් වදාලා අත ක්වාස තිබ්බා පෙක්ඛා හෝති අදි සීල සික්ඛාය අදි චිත්ත සික්ඛාය අදි පඤ්ඤා සික්ඛාය. යා හිතේ බලාපොරොත්තුව දැඩි බලාපොරොත්තුවක් තියුණු අපේක්ෂාවක් තියෙනවා. ඉහළ සීලයක හික්මෙන්න ඉහළ සමාධියකට පත් වෙන්න ප්‍රඥාව ඉහළ මට්ටමකට ගන්න. එයා මේ ධර්ම මාර්ගේ දියුණු කරන්න ඕන කියන අදහස දැඩිව එයාගේ හිතේ තියෙනවා. එතකොට එයාට ලැබෙන සෑම විවේකයක්ම පොඩි හරි විවේක කාලයක් හම්බුනොත් එහෙම එයා බලන්නේ කොහොමද මම මේ වෙලාවේ මම භාවනාවක් කරගන්නේ? කොහොමද මම මේ වෙලාවේ දහම් කාරණාවක් මෙනෙහි කරන්නේ? කොහොමද මම මේ වෙලාවේ බණ ටිකක් අහන්නේ කියලා යා. එහෙම නැත්නම් යා සිල් සමාදන් වෙන්නේ කොහොමද? කොහොමද මම මේ පාර පොයට සිල් ගන්නෙ? මම මේ පාර කොහොමද අඩුම ගානේ හතර පොයට සිල් ගන්නෙ? එහෙම නැත්නම් යා කොහොම කල්පනා කරනවා මම මගේ සීලය කොහොමද තව වැඩි දියුණු කරගන්නේ? යා ඒ විදිහට තමන්ගේ සීලය සමාධිය ප්‍රඥාව දියුණු කරගන්න බලවත් අපේක්ෂාවකින් බලවත් කැමැත්තකින් ඉන්නවා. දස දේශනා කරා හරි ලස්සන උපමාවක් එකට. හරියට මේ පැටියෙක් වදපු ගව දෙනක් තමන්ගේ තනකොළ කන එකත් කරගන්නවා. ඒ වගේම පැටියවත් බලා ගන්නවා. තනකොළ කන්න ගියට පස්සේ පැටියව අමතක කරන්නේ නැහැ. හැබැයි ඒ වගේම තමයි පැටියා ගැන හොය හොය ඉඳලා තමන්ගේ තනකොළ කන එක අමතක කරන්නේත් නැහැ. ඒ දෙකම කරනවා. ඒ වගේම තමයි මේ ධර්මයේ හැසිරෙන ධර්මයේ ප්‍රතිඵල ලබන්න ඕන කැමති ශ්‍රාවකයා තමන්ගේ තියෙන යුතුකම් තමන්ට තියෙන කටයුතු සිද්ධ කරන්න ඕනේ. ඒව යා මඟ හරින්නේ නැහැ. හැබැයි ඒවා කරා කියලා යා මේ ධර්ම මාර්ගේ පුරුදු කරන දියුණු කර ගන්න ඕන තියෙන අදහස යා අත්හරගන්නෙත් නැහැ. ඒ නිසා පින්නත් මේක මේ ධර්ම අවබෝධ කරන්න සුදුසුකම් තියෙන ශ්‍රාවකෙකගේ ලක්ෂණයක්. සෝතාපන්න වෙන්න සුදුසුකම් තියෙන ශ්‍රාවකෙකගේ ලක්ෂණයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ වගේම බුදුරජාණන් දේශනා කරා මේ ධර්මය අවබෝධ කරන්න සුදුසුකම් තියෙන ශ්‍රාවකෙකගේ බලයක් තමයි
හැකියාවක් තමයි එයා යන් තථාගතප්ප වේදිතේ ධම්ම විනේ දේසියමානේ අට්ඨේකත්වා මානසිකත්වා සබ්බචේතෝ සමන්නාහරිත්වා ඕහිත සෝතෝ ධම්ම සුනාති. එයා බුදුරන් වහන්සේ ධර්මයේ දේශනා කරන වෙලාවට හොඳට අවධානයෙන් කම් යොමු කරගෙන වෙන දේවල් වලට හිත යන්න දෙන්නේ නැතුව එයා ඒ ධර්මය අහනවා. તો බලන්න පින්වත්නි, මේ ධර්මය හොඳට අහන්න පුළුවන් කම කියලා කියන්නේ මේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන් ශ්‍රාවකයෙක්ගේ එක සුදුසුකම. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා යම්කිසි කෙනෙක්ට මේ විදිහට හොඳට අවධානයෙන් ධර්මය ශ්‍රවණය කරන්න පුළුවන් නම්, බණ අහන්න පුළුවන් නම්, ඒ වෙලාවට එයාගේ බොජ්ජංග ධර්ම දියුණු වෙනවා කියලා. ඒ කියන්නේ පින්නන්ද මේ වෙලාවට එයාගේ සිහිය හොඳට පිහිටවනවා, පිහිටනවා. සති සම්බොජ්ජංගය යගේ වැඩෙනවා. ඒකත් එක්කම යගේ ධම්මවිචේ සම්බොජ්ජංගය, මේ ධම්ම කරණ නොවනින් මෙනෙහි කිරීම යගේ වැඩෙනවා. ඒ වගේම විරිය, ප්‍රීතිය, පස්සද්ධිය, හිතේ තියෙන මේ ප්‍රීතිය, සැහැල්ලු බව යගේ වැඩෙනවා. ඒකත් එක්ක සමාධිය දියුණු වෙනවා. ඒකත් එක්කම යගේ හිත උපේක්ෂාවට නැඹුරු වෙනවා. මේ ධර්මය අහන ගමම්ම එයාගේ හිත මේ බොජ්ජංග ධර්මත් එක්ක මේ ධර්මය ධර්මාබෝධ කරන්න පුළුවන් මට්ටමට හිතපත් වෙනවා. එනිසා පින්වත්නි, මේ බණ අහන වෙලාවට හොඳට කන් යොමු කරගෙන ඒ ධර්මය අහන්න පුළුවන්කම කියලා කියන්නේ මේ ධර්මාබෝධ කරන ශ්‍රාවකයෙක්ගේ එක ලක්ෂණයක්. මේ ගොඩාක් අය මේ අවස්ථාව මගහැරෙනවා. මොකද සමහරු බණ අහන්නේ වෙන වැඩපල කරන අතරේ. අපි හිතමු වාහනේ යන ගමන් බණ අහනවා. එහෙම නැත්නම් තමන් ගෙදර වැඩපල කරන අතරේ බණ අහනවා. ඒක අපිට වරදක් කියන්න බෑ. හැබැයි ඒ වෙලාවට ඒකේ තියෙන පාඩුව තමයි එයාට මේ විදිහේ කන් යොමු කරගෙන ධර්මය අහන දින අවස්ථාව නැති වෙනවා. ඒ නිසා අඩුම ගානේ එහෙම වෙලාව නැති කෙනෙක් වුණත් ඔබ ගන්න සතියේට එක සැරයක් හරි එක පැයක් එකමාරක් හරි නිදහසේ එක් ෆෝන් එක පුළුවන් නම් අයින් කරලා, එහෙම නැත්නම් ෆෝන් එක අර වෙන මැසේජ් එහෙම එන්නේ නැති විදිහට සකස් කරගෙන නිදහසේ බණ අහන්න පුළුවන් විදිහට එයා ඒක හදා ගන්න ඕනේ. තමන් කොහොමද මේ ගුණේ දියුණු කරගන්නේ කියන කාරණාව උත්සාහවත් වෙන්න ඕනේ. මොකද එහෙම නැත්නම් එයාට මේ ධර්මාබෝධ කරන්න තියෙන අවස්ථාවට තමන්ගේ ජීවිතය ටික ටික ගන්න තියෙන අවස්ථාව යාට නැති වෙලා යනවා. ඒ වගේම පින්නන්ද බුදුනාච දේශනා කරා මේ ධර්මය අවබෝධ කරන්න හැකියාව තියෙන ශ්‍රාවකයෙක්ගේ තවත් හැකියාවක් තමයි යන් තථාගතප්ප වේදිතේ ධම්ම විනේ දේසියමානේ ලබති අත්ථ වේදං ලබති ධම්ම වේදං ලබති ධම්මෝපසංහිතං පාමොච්ඡං. එයා මේ ධර්මය අහන වෙලාවට ඒ බුදුනාච දේශනා කරපු ධර්මය අහන වෙලාවට එයා මේ ධර්මයට සංවේදී වෙනවා. එයා ඒ ධම් කාරණාවේ අර්ථයට සංවේදී වෙනවා. ඒකත් එක්ක යාට ඒ ධර්මයෙන් ලැබෙන ලොකු ප්‍රීතියක් ලොකු සතුටක් එයාගේ හිතේ ඇති වෙනවා. ඒ බණ අහද්දී ඒ ධම් කාරණාවට හිත යොමු කරගෙන ඒ අර්ථ සිහි කර කර අර්ථ මෙනෙහි කර කර එයාට සතුටක් ලබන්න පුළුවන් නම් ඒ බණ අහන වෙලාවේදී ඒක මේ ධර්මය අවබෝධ කරගන්න ශ්‍රාවකයෙකු තුළ තියෙන ලක්ෂණයක්. එනිසා පින්වත්නි, මේ කාරණා අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද සමහරවිට මේ නොයෙක් පිරිස අතර නොයෙක් අදහස් පැතිරෙනවා. මේ ධර්මය ගොඩක් අහන්න ඕනේ නැහැ. නැත්නම් තමන් තනියෙන් භාවනා කරගෙන යද්දි මේ ධර්මය අවබෝධ වෙනවා. මේ වගේ නොයෙක් අදහස් මේ සමාජයේ පැතිරෙනවා. හැබැයි පින්වත්නි, මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය එයාට අහන්න ලැබිච්ච නැති නිසා මේ ධර්මය අහන්න ලැබුණොත් කෙනෙක්ට තේරුම් යනවා බුදුන් වහන්සේ මේ ධර්මය අවබෝධ කරනවා කියලා කියන්නේ කියලා කියුවේ මොකක්ද? මේ ධර්මය අවබෝධ කරන කෙනෙක් තුල තියෙන ලක්ෂණ මොනවද? මේ හැම දෙයක්ම යාට හොඳින් තේරුම් යනවා. එනිසා අපි නන්ද බුදුන් වහන්සේ හැම දෙයක්ම අපට කියලා දීලා තියෙන්නේ. ඒ බුදුන් වහන්සේ ධර්මයේ තුල අපිට අවශ්‍ය කරන හැම දෙයක්ම හැම උපදේශයක්ම අපට දීලා තියෙනවා. ඒ නිසා අපට තියෙන්නේ ඒ බුදුන් වහන්සේගේ ධර්මයේ අනුව ඒ බුදුහන්සේගේ උපදේශ අනුව මේ ධර්මය පුරුදු කරන්න. එතකොට එයාගේ ජීවිතේ එයාට
වැරදි අදහස් නැතුව වැරදි වැටහීම් නැතුව කෙනෙක්ට මේ ධර්මමාර්ගේ හරියට ගමන් කරන්න පුළුවන් අවස්ථාව උදා වෙනවා. මොකද පින්වත්නි මේ සත්‍ය මොකද්ද කියලා තීරුම් ගන්න පුළුවන් වීමත් මේ කාලේ හැටියට ගොඩාක් වටින දෙයක්. දැන් සමහර කෙනෙක්ට මේ කාරණා තමගේ ජීවිතේ ළඟා කරගන්න බැරි දේවල් වෙන්න පුළුවන්. හැබැයි එයාට පුළුවන් නම් මේක තමයි බුදුන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන කෙනා තුල තියෙන අංග ලක්ෂණ කියලා නුඹගන් ශ්‍රද්ධාවට හරි පැමිණෙන්න. මේක සත්‍යයි කියලා හරි අදහසකට හරි එන්න එයාගේ ජීවිතේ එයා වලවල් වල වැටෙන්නේ නැහැ. මේ ධර්මමාර්ගයේ එයා බොරු වලවල් වල වැටෙන්නේ නැහැ. එයාට අමාරුවෙන් අමාරුවෙන් හරි පාර හොයාගෙන යන්න පුළුවන්කම තියෙනවා. කවදාවත් එයා අතරමං වෙන්නේ නැහැ. එනිසා පින්වත්නි අපිටත් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ඒ තෙරුවන් සරණ පිහිටලා මේ ධර්මමාර්ගයේ ටික ටික හරි ගමන් කරන්න. ඒ තෙරුවන් සරණ ගැන අපේ හිතේ ශ්‍රද්ධාව ඇති කරගෙන ඒ තෙරුවන් කෙරෙහි පැහැදීම ඇති කරගෙන ඒ තෙරුවන් තුන පැහැදීමෙන් තුල හරි ඉන්න පුළුවන් නම් අපිට ඒකත් අපිට ගොඩාක් වටින දෙයක්. ඒ නිසා අද දවසේදී මේ පිඟුතුන් මේ ශ්‍රවණය කර දහම් කාරණාත් මේ පින්වත් සියදනාට ඒ තුනුරුවන් කෙරෙහි තියෙන ශ්‍රද්ධාව දියුණු කරගෙන ඒ පැහැදීම රැකගෙන මේ ධර්ම මාර්ග ගමන් කරමින් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු උපකාර වේවා. සාතු සාතු සාතු. අද දවසේදී මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් දෙවියන්ට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව අපගේ පින්වත් සුලක්කනන් ස්වාමින් වහන්සේට සහ ඒ මුදිතානන්ද ස්වාමින් වහන්සේලා ඇතුළු ඒ සදහම් දේශන සඳහා දායකත්වයන් ලැබූ පින්වත් සියලු දෙනාට දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සලසා දෙත්වා. දෙවියන්ට ධර්ම අවබෝධය පිණිස මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේ මේ රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපගේ කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මා මෙවුනා වාසී රට ලෝක වාසී සිදුගුණ දම්සුර කියන සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන්ම අගෝස්තු මාස 3 වන ජන්මදිනයේ දෙනු පින්වත් සුලක්නන්ද ස්වාමීන් වහන්සේට සහ අගෝස්තු මාස 14 වන ජන්මදිනයේ දෙන පින්වත් ඉහළ හල්මිල්ලාවේ මුල්තානන්ද ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැරසේවා. සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. ඒ වගේම මේ රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සදාම් දේශනා සඳහා දායකත්වයෙන් දන් ලබන පින්වත් MMJ මාරසිංහ මහතා, ඒ වගේම DA සුමනා දිසානායක මහත්මිය ඇතුළේ දායකදරු පින්වත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම දැනට අසනීප තත්වයෙන් පසු වන පින්වත් සමාධි ස්වර්ණමාලි දියණියට මේ පින් අනුමෝදන් වේලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් RS පින්නපොළ ගුරු පියාණන්ට මේ පින් අනුමෝදන් වේවා. වෛද්‍ය ශ්‍යාමා ගුණතිලක මහතාට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින්වතුන්ගේ සහෝදර සහෝදරයන් ඇතුළු සිදුනාට මේ පින් අනුමෝදන් වෙලා නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. ඒ වගේම අගෝස්තු මාස 3 වන ජන්මදිනයේ දෙනු තරණි දසස්නා දියණියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සමනි, සහිරු, සඳරු, අනිග, කේසර, නයනයන දොදරුවන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න, ඉදිරි අනාගතයේ සාර්ථක කරගන්න මේ පින් උපකාර වේවා. ඒ වගේම මේ රසකක සියලු පුණ්‍ය ධර්මයන් ජයවීර සරත් කම්කානම්ගේ ලීලාවති නන්දාවති යන ඒ මහත් මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. ඒ පින්වතුන්ගේ ඥාති මිත්‍රාදී සියලු දෙනාටත් පවුල් වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ සලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ රසකක සියලු පුණ්‍ය ධර්මයන් හේතු උපකාර වේවා. ඒ වගේම රසකක සියලු පුණ්‍ය ධර්මයන් ඒ පින්වතුන් නමින් මිය පරලොවගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා, සංසාර දුකින් අත් මිදීම පිණිස මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම රැස්කරගත් සියලු පුණ්‍ය ධර්මයන්
ශ්‍රද්ධා කර්මල්ලේ සිදු නාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සිදු නාටත් මේ පින් අනුමෝදන් වේවා. මේ ධර්මයේ ශ්‍රවණය කළ මේ පින්වත් සිදු නාට මේ පින් අනුමෝදන් වේවා. සිදු නාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. සාතු සාතු සාතු. සිදු නාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.